ඔබට මතකද වහලා තියෙන රට ඇරපල්ලා අපිට මරුණක් කමන්නේ ජොලියේ ඉන්න ඕනේ කියලා. ඒ කියන්නේ ඒ ජීවන රටාව අභියෝගයට ලක් වෙලා. පුද්ගල කේන්ද්‍රීය සමාජයේ අභියෝගයට ලක් වෙලා. පුද්ගල නිදහස කියන එක අනවශ්‍ය ලෙස අදිනිශ්චය කරමින් ගමන් කරන සමාජාර්ථික ක්‍රමය අභියෝගයට ලක් වෙලා. ඒව ක්‍රමයකට මේ විදිය තත්වයකට මුහුණ දෙන්න බෑ කියන එක ඇස් පන අපිට ඔප්පු කරලා. අපේ රටේ සමහරුත් බලන්නේ මේ ඇමරිකාව වගේ දැන් පෞගිය කාලේ නම් තියෙන්නේ බෝට්ටුවෙන් හරි බලනවා ඇමරිකාවට හරි ඕස්ට්‍රේලියාවට හරි කොහෙට හරි යන්න. දැන් බලනවා බෝට්ටුවෙන් හරි කොහොමෙන් හරි මෙහෙට එන්න. දැන් අපිට බයින්නේ කෝ ගෙන්න ගන්නෙ නැත්තේ ඇයි කියලා. ඉස්සර බන්නේ කෝ යවන්නේ නැත්තේ ඇයි කියලා. දැන් බන්නේ ගෙන්න ගන්නෙ නැත්තේ ඇයි කියලා. ගෙන්න ගන්න පුළුවන් මොකද ස්පිරිතාල වලට දරා ගන්න පුළුවන් ප්‍රමාණයක් තියෙනවා. අපේ දොස්තරලා අපේ සෞඛ්‍ය සේවකයෝ දැන් මාස එකමාරක් දෙකක් තිස්සේ එක දිගට නැහෙනවා. ගෙවල් වලට යන්නේ නැහැ දරුවෝ දකින්නේ නැහැ. ඒ අයට දරා ගන්න පුළුවන් ප්‍රමාණයට තමයි පිටරට ඉන්න අයව ගේන්න වෙන්නේ. මොකද ගේන 6 ගෙන් වැඩි හරියකට කොවිඩ් 19 හැදිලා නිසා. නැත්තම් ඔය ඔක්කොම ප්ලේන් 1000ක් 100ක් හරි යවලා එකපාරට ගෙන්න ගන්නවා. ගෙන්න ගන්න බැරි වෙලා තියෙන්නේ ජනාධිපතිතුමාගේවත් අපේ ආණ්ඩුවේවත් ඔවුන් පිළිබඳව තියෙන නොසලකිල්ලක් නිසා නෙවෙයි. මේ රටේ සෞඛ්‍ය සේවයට දරා ගන්න පුළුවන් ප්‍රමාණයක් තියෙනවා. ඒ ප්‍රමාණයටයි එක කරන්නේ. දැන් ඇමරිකාවේ අරම මැරෙනකොට ඇමරිකාවේ එතර රෝගීන් ප්‍රමාණයක් වැඩි වෙනකොට ලංකාවේ රෝගීන් ප්‍රමාණය අපි කොහොම හරි පාලනය කරගත්තා අඩු සංඛ්‍යාවකට. මොකද හේතුව? මොකද හේතුව? එකක් දෙයියනේ කියලා අපි රටට නායකයෙක් හරියට හදාගත්තා. පෞගිය ජනාධිපතිවරණින් දෙජු බුදුන්ට පින් සිද්ධ වෙන්නේ. මේ රටේ සිංහල බෞද්ධ සහ සිංහල කිතුණු ජනයා ඒ ආරයට ඉහෙලින්ම දායක වුණා. අනිත් ජන කොටස් කිසිවෙක් දායක වුණේ නැහැ කියලා මම කියන්නේ නැහැ. නමුත් සමස්තයක් හැටියට ඒ අයත් පිළිගන්නවා බෞතරයක් සිංහල සමාජයේ තමයි ඒ යුතුයකම කළේ. ඒ නායකයා බිහි වෙච්ච හින්දා ඒ නායකයා හදාගත්තු හින්දා වැරදිලාවත් සජිත් ප්‍රේමදාස මහත්තයා දින්න නම් මොකද වෙන්නේ? පැකණිල් කෝල මරවනවා අපි වෙනවා. උන්නේ දොස්තර වෙනවා. අජිත් ජයසිංහ මහත්තයා ජනාධිපතිකම කරන්න වෙනවා. වසංගත රෝග නිවාරණ අංශයට වෙන මොනවා හරි කරගෙන ඉන්න වෙනවා. දොස්තර සජිත් ප්‍රේමදාසගේ පැකණිල් බොන්න අපට සිද්ධ වෙනවා. ඔකේ ඔකේ